විශේෂයෙන්ම අපි දැන් දකිනවා පහුගිය දවස්වල ලංකාවේ ආපු ලොකු පිළලයක් තමයි මේ ලංකාවේ බුදුන් බුදු වුණා කියන පිළලය. දැන් ඕක අදටත් මේක අහනකොටත් අපේ මිනිසුන් දැන් කල්පනා කරනවා ඇති ඇත්තටම මේ ලංකාවේද බුදුහාමුදුර බුදු වුණේ කියලා. දැන් මම දැක්ක ඔය ලංකාවේ බුදුන් බුදු වුණා යයි කියපු කණ්ඩායම් ඔය එක්තරා මේ වෙනකොට අපවත් වෙලානේ මැරිලා ඉන්න විශ්වාසෙම ප්‍රේතෙක්වත් වෙලා ඇති අවීචේවත් ගිහිල්ලා ඇති මේ කරපු විකෘතියට. ඉතින් කරන්න දෙයක් නැහැ, අවීචිර ගියා කියලා හිතෙනවා නම් මොකද කරන්නේ. මේ මට මතකයි ඔය හිරිවඩුන්න කියන ස්ථානීය පිළිබඳව සේපත් කරනවා. මේ හිරිවඩුන්න කියන එක හැදුනේ හිමි වැඩ උන්න තැන. හිමි වැඩ උන්න හිරිවඩුන්න උනා කියලා කිව්වා. ඊට පස්සේ ඔහුගේම පසුකාලීන පොතක ආයෙත් තියෙනවා මේ සිරි කියන්නේ බුදුරජාණන් වහන්සේට. සිරි වැඩ උන්න හිරිවඩුන්න උනා කියලා. දැන් අපිට මේක කියවන කෙනෙක්ට හිතාගන්න බෑ, මං කියන්නේ කන්ෆියුස්. හරියක සිරි වැඩ උන්නකින් දාවේ හිමි වැඩ උන්නකින්ද කියලා. ඔබට පේනවද මම මේ කියන එක? පින්වත්නි, මේ ධර්මය දන්නේ නැත්තම් මං කියන්නේ නොකියයි. මේක ආදායම් මාර්ගයක් නම් කරගන්න එපා. එකක් තමයි තමන්ගේ වාසියට මේ ධර්මයේ වර්ධවා මේ වගේ වචන දාලා කියන්නේ මේ ධර්මයේ හිතාමතාම විකෘති කරන්න කැමැත්තෙන්. නැත්තම් අර හතර කේන්දරේ පාළු, අපි එහෙම කතාවක් කියනවනේ, හතර කේන්දරේ පාළු ඇත්තන් ශාසනයට ආවහම මොකද වෙන්නේ? මේ ශාසනයේ තියෙන අභිධර්මය, මේ ශාසනයේ තියෙන විනය, මේ ශාසනයේ තියෙන සූත්‍ර, මේ ශාසනයේ තියෙන පාළි, මේවා ඉගෙන ගන්නෙ නැතුව, මේවා ගැන අවබෝධයක් නැතුව අත්තනෝ මතිකෝ මේ හිරි වඩුන්න අරකයි මේකයි කිය කිය භාග්‍යතුන් වහන්සේගේ ස්ථාන පිළිබඳව සිහිපත් කරන. දැන් මේ හිරි වඩුන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියන තැන මට මතක විදිහට. මම නම් ඌව වැඩි බලන්නෙත් නැහැ. ඒ මොකද මේවට උත්තර දෙන්න පිංගති මේවට සාදු කියන අපේ ගිහි පිංගුතුල්ල ඉන්නවනේ. ඒකයි පුදුමයි. තේරුණාද මම මේ කියන්නේ? දැන් මේ වගේ පරස්පර අදහසක්වත් තේරුම් ගන්න බැරුව උදාහරණයක් විදිහට පින්වත්නි, ඔය මජ්ක්‍ධිම නිකාය හැම හොඳට ගවේෂණය කරලා අධ්‍යයනය කරලා බැලුවාම ඒ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්මවල සඳහන් වෙනවා එකල ಭಾರತೀಯ සංස්කෘතිය පිළිබඳව මූලාශ්‍ර. කියන්නේ මේක මූලාශ්‍රයක්. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ಭಾರತ දේශයේ පැවතිච්ච යම් යම් දේවල් වලට දැන් ඒ විශේෂම කියන්නම්කෝ. දැන් ওই නියම්ගම් රාජධානි ආරාම වැනි ආගමික පිරිස වලට අයත් ස්ථාන පවා මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවල තියෙනවා. දැන් සමහරක් තැන්වල තියෙනවා මෙන්න මෙහෙම ගම් ටිකක්. උක්කට්ට, සාවත්ති, විශාල, චම්පා, කපිලවත්තු, රාජගහ, නාලන්ද, කුරු, බග්ග, අංග, කෝසම්බි, සක්ක, අංගුත්තරාප, කෝලිය, කෝසල, කාසි, චාතුමා, මදුරා, බාරාණස, ඉච්ඡානංගල වගේ එකල ಭಾರತೀಯ සමාජයේ තිබ්බ නගර සිහිපත් කරලා තියෙනවා. දැන් කොහොම මේ කුරු, බග්ග, නාලන්ද, අංග, කෝසම්බි ලංකාවේ තියෙනවද? දැන් මේ